ක්‍රිස්තුස් වහන්සේ තුල මාප්‍රිය ආදර දූල පුතාල ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අද දවසේ අපගේ භාවනා කාලය ආරම්භ කරන ප්‍රථම අපි මේ ගීතිකාව ගායනා කරමින් දෙවි සමිඳුන් වහන්සේ ප්‍රශංසා කරමු. යේසුගේ ප්‍රේමේ विशाल पुदुमय वे महासागर सैम तारुवलट उसास कंदु सैमटा महासागर सैम तारुवलट उसास कंदु सैमटा येसुगे नाम अनगी लोकालोक वे आलोक बबना जीवित एलियाई अंधुरा नेत मग एलियम एविदिन विमु अपि सैम देना सैम देना ये सुगे प्रेमे विशाल पुदुमय वे महासागर सैम तारुवलट उसास कंदु सैमटा महासागर सैम तारुवल उसास्य कंदु सैमटा හොඳයි දුවේ පුතේ අද දවසේ අපගේ භාවනා කාලය සඳහා තේමාව වෙන්නේ එකම සිරුරක් අවයව කිහිපයක් ඒ වගේම තමයි අද අපි බලන්නට යනවා විවිධත්වය තුල ප්‍රේමය සහ ප්‍රීතිය අත්දැකීම ගැන විවිධත්වය තුල ප්‍රේමය සහ ප්‍රීතිය අත්දැකීම ගැන මේ සඳහා පුදුවේ පුතේ අපි බයිබල් කොටස් දෙකක් පාදක කර ගන්නවා පළවෙනි බයිබල් කොටස තමයි පාවුල් තුමා විසින් කොරින්තිවරුන්ට ලියන ලද ඒ යැවුම් පත්‍රයේ 12 වෙනි පරිච්ඡේදය 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 31 වෙනි පදය දක්වා වූ බයිබල් කොටසත් 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ පළවෙන පදයේ සිට 8 වෙනි පදය දක්වා වූ බයිබල් කොටසත් මම නැවතත් කියන්නම් 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ඉඳන් 31 වෙනි පදය දක්වා වූ කොටස සහ 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ පළවෙන පදයේ සිට 8 වෙනි පදය දක්වා වූ බයිබල් කොටස. දුවේ පුතේ මම කැමතියි ඔගලන් හැමෝම ඔගලන්ගේ බයිබල් අරගෙන මේ බයිබල් කොටස් දෙක හොඳින් කියව ගන්නව නම්. මේ අතේ ඇඟිලි පහ දිහා බලන්නකෝ. මේ පහම එක වගේද? නෑ නේද? එක එක ප්‍රමාණයන්ගෙන් මේ ඇඟිලි පහ සමන්විත වෙනවා. ඒ වගේම මේ ඇඟිලි පහට විවිධ වූ කාර්යභාරයක් තියෙනවා. අපි දැන් මේ මං සංසන්දනය කරේ මගේ අතේ ඇඟිලි පහ. නිකන් උදාහරණයකට මම තවත් කෙනෙක් එක්ක එයාගේ අතේ ඇඟිලි පහ දිහා බැලුවොත් ඒ ඇඟිලි පහ ඊට හාත්පසින්ම වෙනස් වෙනවා. දුවේ පුතේ ඔබට සහ මට දෙවියන් වහන්සේ ඉතා අරුම පුදුම ශරීරයක් මවල දීලා තියෙනවා. ඔබ මොහොතකට හිතුවද මේ අපේ ශරීරය කරන ඒ හැම ක්‍රියාවලියක්ම සිදු වෙන්නේ කොහොමද? අපි හුස්ම ගන්නේ කොහොමද? අපි කන්නේ කොහොමද? එතකොට අපේ ඇස් වැඩ කරන්නේ කොහොමද? නෑ. අපිට පිටින් පේන දෙයට වඩා ඇතුළතින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඔබ සහ මම දන්නවා දැන් මේ වෙනකොට විශේෂයෙන්ම වැඩිහිටි නැත්නම් උසස් පෙළ නැත්නම් සාමාන්‍ය පෙළ පන්තිවල එහෙම ඉගෙන ගන්න දුව දරුවන් ඉන්නවනේ ඔබ දන්න ඔබ විද්‍යාවට ඉගෙන ගන්නවනේ අපේ ශරීරය මේ එක ශරීරයක් කියලා අපි අඳුනගත්තට මේ ශරීරයේ ඒ හැම ක්‍රියාවලියක්ම හරියාකාරව වෙන්න අවයව ගොඩක් පිහිටලා තියෙනවා දුවේ පුතේ පාවුල් තුමා මේ අපේ ශරීරය උදාහරණයක් අරගෙන කොරින්ති වරුන්ට එදා ඉතා අගනා පාඩමක් උගන්වනවා මොකක්ද ඔව් මේ ශරීරයේ එක ශරීරයක කොටස් ගොඩක් තියෙන ආකාරයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ කියන මේ ශරීරය තුල ගොඩක්
අවයව තියෙනවා ගොඩක් කොටස් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කියන්නේ එකක් එතකොට ඒ අවයව වෙන්නේ ඔබ සහ මම පවුල්තුමා කොරින්ති වරුන්ට කියනවා අපි යුදෙව් කියලා ග්‍රීක් කියලා වහලෙ කියලා මෙහෙම කිසිම බෙදීමක් අපි ඇති කරගන්න හොඳ නැහැ කියලා. ඒ වගේම ඔබ ඒ 12 වෙනි පරිච්ඡේදයේ කියවගෙන යනවා නම් ඔබට තේරෙනවා පවුල්තුමා කියනවා දැන් අතට කියන්න පුළුවන්ද මං අත මට ශරීරේ වෙන්න ඕනේ නැහැ. නැත්තම් ඇහැට කියන්න පුළුවන්ද ඔයා වෝන් නැහැ කියලා. නැ මේ කිසිම අවස්ථාවකද අපිට ශරීරය හරියාකාරයෙන්ම ඒ කියන්නේ ඒ සර්ව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නටන් අපිට එක අවයවයක්වත් අවශ්‍ය නැහැ කියලා කියන්නට බෑ. සමහරක් වෙලාවට අපි හිතන්නට පුළුවන් මේ ඇඟිලි පහක් ඇයි අපිට තියෙන්නේ? ඇයි අපිට මේ ඇඟිලි හතරකින් වැඩ කරගන්න බැරිද? අපි එහෙම හිතන්නට පුළුවන්. නැත්නම් අපිට කැහක් ඕනේ නැහැ, නැස් දෙකක් ඕනේ නැහැ, කැහක් ඇති කියලා අපිට මෙහෙම හිතන්නට පුළුවන්. නමුත් දෙවන් වහන්සේ ගොඩාක් උන්වහන්සේගේ මැවීම කොච්චර අගනා කියනවා නම් ඒ අපිට මේ විහිట్లా තියෙන හැම අවයවයක්ම අපිට නැතිවම බැරි කොටසක් අපේ ජීවිතය ගෙන යන්නට අපිට යහපත් අන්දමින් අපේ ජීවිතය ගත කරන්නට මේ හැම අවයවයක්ම උදව් වෙනවා. අන්න ඒ වගේ තමයි දුවේ පුතේ ඔබ සහ මම. අපි කාටවත් කොයිම අවස්ථාවකදීවත් කියන්න බෑ ඔයා ශ්‍රේෂ්ඨ නැහැ. ඔයා වැඩකට නැහැ. මම හිටියොත් ඇති කියලා. දෙවන් වහන්සේ ඔබට සහ මට ගොඩක් talent ගොඩක් හැකියාවන් වරප්‍රසාද අපේ ජීවිතයට එකතු කරලා තියෙනවා. හැබැයි ඒ හැම වෙලාවම අපි හැමෝටම එකම talentය එකම හැකියාව පිහිටන්නේ නැහැ. හරියට මුළු අපේ ඇඟම අතක් වගේ වෙන්නේ නැහැ. අපේ ශරීරය හැදෙන්නේ අවයව ගොඩකින්. ඒ වගේ මේ ශරීරයේ අවයව වලට වෙන් වූ වෙනස් වෙච්ච ක්‍රියාදාමයක් තියෙනවා. අපේ අතේ ඇඟිලි වලින් අපි කරන්නේ යම් කිසි දේවල් ස්පර්ශ කරන එක, අල්ලන එක, ග්‍රහණය කරගන්න මේ දේ උදව් කරනවා. අපිට ඇස් වලින් ඒ දේ කරන්නට පුළුවන් දෙපැහැ. අපේ ඇස් අපිට උපකාර වෙනවා දේවල් දකින්න, දේවල් පෙනීම ලබා ගන්න අපිට උපකාර කරනවා. ඇස් වලින් කරන දේ කටට කරන්න පුළුවන් දෙපැහැ. අපි කටෙන් කතා කරනවා. මෙන්න මේ වගේ දුවේ පුතේ ශරීරයේ විවිධ අවයව තියෙනවා. ඒ විවිධ අවයව වලට වෙනස් වෙච්ච වෙන් වෙච්ච කාර්යයක් තියෙනවා ඉටු කරන්නට. අන්න ඒ වගේ තමයි ඔබට සහ මට මේ ලැබී තිබෙන talent සහ හැකියාවන්. අපි හැමෝටම වෙන් වෙච්ච ඉතා අනිත් අයගෙන් වෙනස් වූ හැකියාවන් talent තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා යුනික් කියලා. අපි අනිත් අයට වඩා අපි සමාන කරන්න බෑ. හැබැයි මේ දෙවන් වහන්සේ ඔබට සහ මට මේ හැම හැකියාවක්ම talent එකක්ම දීලා තියෙන්නේ තව කෙනෙක්ව පහතට දාලා කතා කරන්නද නැත්නම් කියන මට හොඳට සින්දු කියන්න පුළුවන් මට හොඳට කතා කරන්න පුළුවන් ඔයාට මොනවද පුළුවන් කියලා තව කෙනෙක්ව පහතට දානද නැහැ මේ හැම හැකියාවක්ම හැම talentයක්ම උන්වහන්සේගේ දේවරාජයේ වටිනාකම් උගන්වන්නට උන්වහන්සේගේ දේවරාජයේ ගොඩනගන්නට තමයි පාවිච්චි කරන්න තමයි අපිට මේ talent හැකියාවන් දී තිබෙන්නේ ඉතින් දුවේ පුතේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරිය කියන මේ එක තුල අපි ගොඩක් දෙනා ඉන්නව අවයව හැටියට ඒ අවයව හැටියට අපිට වෙනස් වෙච්ච කාර්යභාරයන් තියෙනවා. එතකොට අපි කටයුතු කරන්නට ඕනේ අනිත් අයට උපකාර කරන දෙවන් වහන්සේ ගැන උගන්වන්න. පාවුල්තුමා තවදුරටත් කොරින්ති වරුන්ට උගන්වනවා යහපත් මාර්ගයක් ගැන. ඔහු කියනවා දිවස්වැකි කියන්න පුළුවන් වුණත් අන්‍ය භාෂාවලින් කතා කරන්න පුළුවන් වුණත් මට එක දෙයක් නැත්තම් කිසිම වැඩක් නැහැ කියලා. මොකක්ද ඒ එක ගුණාංගය? ඔව් ප්‍රේමය. පාවුල්තුමා කියන අපි කොච්චර හැකියාවන් කොච්චර talent තිබුණත් අපිට මේ ප්‍රේමය කියන ඒ ගුණාංගය අපි තුල නැත්තම් අපිට කිසිම වැදගත්කමක් නැහැ කියලා තමයි පාවුල්තුමා කියන්නේ. අපි හැමතිස්සෙම අහන මේ බයිබල් පාඩක විශේෂයෙන්ම විවාහ මංගල උත්සවවලදී බයිබලේ කියවනවා නම් මේ කොටස තමයි කියවන්නේ. 1 කොරින්ති 13 පළවෙනි පදේ ඉඳන් මේ 8 පදේ දක්වා වූ කොටස. දුවේ පුතේ ප්‍රේමය කියන දෙවියන් වහන්සේගෙන් ඔබට සහ මට ලැබිලා තියෙන අතිශයින්ම වැදගත් වූ ඵලයක්. අපි ශුද්ධාත්ම ඵල ගැන කතා කරනකොට ප්‍රේමය තමයි අතිශයින්ම වැදගත්ම ඵලය වෙන්නේ. උන්වහන්සේ ඔබට මට මේ ප්‍රේමය කියන ගුණාංගය අපිට එකතු කරලා දෙන්නේ අනිත් අයත් එක්ක ඒක
බෙදා ගන්න අපිට මේ ලෝකේ ප්‍රේමය කියන දේ නැතුව ජීවත් වෙන්න බැහැ දුවේ පුතේ අපිට තනියම ජීවත් වෙන්න බැහැනේ අපි අනිතයත් එක්ක එකතු වෙලා ජීවත් වෙන්න ඕන අපි අනිතයට ප්‍රේම කරන්නට ඉගෙන ගන්නට ඕනේ විශේෂයෙන්ම ඔබ සහ මම දන්නවා දැන් දෙසැම්බර් පළවෙනිදා ඉඳගෙන මේ වෙළඳ සල්වල එතකොට ටීවී එකේ අපි බලන හැම තැනකම නත්තල ගැන ගොඩක් කතා වෙනවා අපි හැමෝම විශේෂයෙන්ම කිතුණු ආගම් ભેදයක් නැතුව නේද අපි හැමෝම නත්තල ගැන මේ අවුරුද්දේ අන්තිම මාසය සැමරුම් වලින් ඉතිරිච්ච මාසයක් අපි හැමෝම හරි උනන්දුවෙන් මේ නත්තල සමරන්නට ලෑස්ති වෙනවා හැබැයි නත්තලට අත්‍යවශ්‍යම ගුණාංගය වෙන්නේ ප්‍රේමය ජොහන් තුනේ හය දාසය මොකක්ද කියන්නේ ජොහන් 3:16 ජොහන් තුමාගේ සුභාරංචියේ තුන්වෙනි පරිච්ඡේදය දාසයන පදෙ මොකක්ද කියන්නේ ඔව් දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කරාද කියනවා නම් උන්වහන්සේගේ ඒකජාතික පුත්‍රයාණන් අපිට මේ ලෝකයට එනවා කිසි කෙනෙක් විනාශ වෙන්නේ නැතු උන්වහන්සේ තුළ විශ්වාස කරන හැමෝම විනාශ නොවි සදාතනික ජීවනය ලබන්න දුවේ පුතේ යේසුස් වහන්සේ මේ ලෝකයට ඉපදෙන්නේ නැත මේ ලෝකයට එන්නේ ඔබ සහ මම ගලව ගන්න ඇයි දෙවියන් වහන්සේ ඔබට සහ මට අතිශයෙන්ම ප්‍රේම කරන හින්දා එහෙම ප්‍රේමණීය තාත්තා කෙනෙක්ගේ එහෙම ප්‍රේමණීය දෙවි කෙනෙක්ගේ දරුවන් හැටියට ඔබ සහ මමත් මේ ප්‍රේමය අනිත් අයත් එක්ක බෙදා ගන්නට අවශ්‍ය වෙනවා දුවේ පුතේ ප්‍රේමය තියෙන තැන ප්‍රීතිය තියෙනවා There is love, there is joy. එතකොට අපි අනිත් අයත් එක්ක ප්‍රේමය බෙදා ගන්නකොට අපි ඔවුන්ගේ ජීවිතයට ප්‍රීතිය එකතු කර ගන්නවා. දුවේ පුතේ මම කැමති මේ නත්තල් කාලයේදී ඔබත් මමත් යේසුස් වහන්සේ වගේ නොඅඩුව අනිත් අයට ප්‍රේම කරන්න ඉගෙන ගන්නවා නම් උන්වහන්සේ ගැන හිතා නැතුව තමයි අනිත් අයට ප්‍රේම කරේ. ඒක තමයි එදා යේසුස් වහන්සේට පුළුවන් වුණේ ඔබ සහ මම වෙනුවෙන් කුරුසේ ඇන ගහලා මැරෙන්න ඒ තැනට පවා යන්නට උන්වහන්සේට පුළුවන් වුණේ උන්වහන්සේ එහෙම ප්‍රේම කරපු හින්දා. එහෙනම් අපිත් මේ නත්තල් කාලයට එළඹෙන මේ කාලය තුල අපි සිත් සූදානම් කරගනිමු. අපි මේ ඇඩ්වන්ත කාලේ අපි සිත් සූදානම් කරගනිමු. තව කෙනෙක්ට ප්‍රේම කරන්න. ඔබේ දේවස්ථාන පයූලේ නැත්නම් අසල්වාසීන් ඇති අභියෝගකාරී කරදරකාරී කාලවල වලින් ගමන් කරන ඔවුන්ගේ ජීවිතේ ඔබට හැකි පමණින් කරන්න පුළුවන් උදව්වක් ඔවුන්ට කරුණාව දැක්වීම තුලින් ඔවුන්ගේ ජීවිතේට ප්‍රීතියක් ඔවුන්ගේ ජීවිතේට සතුට ගෙනෙන්නට පුළුවන් නම් අපි ඒ දේ කරමු මේ නත්තල් කාලයේ හුදෙක් සැරසිරි වලට නත්තල් ගස් තියන්න එහෙමට අපි සීමා වෙන්නේ නැතුව අපිට කියලා අලුත් ඇඳුම් විතරක් ගන්න අපිට කියලා තෑගි භෝග ගන්න එහෙම සීමා වෙන්නේ නැතුව යේසුස් වහන්සේගේ ප්‍රේමය එකිනෙකාත් එක්ක බෙදා ගන්නට මේ නත්තල් සමය අපි හැමෝටම කිසිම ભેදයකින් තොරව අපි හැමෝටම සාමය බලාපොරොත්තුව ප්‍රීතිය ප්‍රේමය මේ හැමදේම සම්පූර්ණව තියෙන නත්තලක් වෙන්නට අපිට ප්‍රාර්ථනා කරන්න වගේම ඒ දේ කරන්නට අපිට දායක වෙන්න පුළුවන් කොහොමද අපි ඒ දේ කරමු දුවේ පුතේ මම කැමති අපි හැමෝම මේ නත්තල් සමය වෙනදාට ගත කරාට වඩා ටිකක් වෙනස් ආකාරයකට ගත කරමු. අපි හුදෙක් තැගි භෝග ලබන්නට වඩා දෙන්නට අපි උනන්දු වෙමු. යමක් ගන්නවට වඩා අනිත් අයට දෙන්නට, යමක් කරනකම් බලන් ඉන්නට වඩා තව දෙයක් තව කෙනෙක් වෙනුවෙන් කරලා, වැය වෙලා, කැප වෙලා ඔවුන්ගේ ජීවිතයට සතුට, ප්‍රේමය දෙන්නට අපි උත්සාහ කරමු. අපි ප්‍රේමයෙන් පිරිච්ච, ප්‍රීතියෙන් පිරිච්ච නත්තලක් ගත කරන්නට දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට සූදානම් වෙමු. එහෙම කරන්නට හැකියාව ඔබටත් මටත් දෙවියන් වහන්සේ දෙන මෙන් අපි යාඥා කරමු. ආදරණීය දෙවියන් වහන්ස ඔබ වහන්සේට දෙහිවීම ස්තුතිවන්ත වෙනවා මගේ පියාණනි මේ සුන්දර දවස ඔබ වහන්සේ අපට ලබා දීම ගැන. පියාණනි හුදෙක් අවුරුද්දක් පුරා ඔබ වහන්සේගේ ආශිර්වාදය මැද මේ දුවා දරුවන් සමග එකතු වීමට අප සියලු දෙනාටම ඔබ වහන්සේ ලබා දුන්නා වූ ඒ මඟ පෙන්වීමට ඒ ආශිර්වාද වලට ඔබ වහන්සේට නොඅඩුව ස්තුතිවන්ත වෙනවා පියාණනි. ආදරණීය යෙසුනි අද දවසේදී මේ වීඩියෝව හරහා එකතු වන දුවා දරුවන් ඔවුන්ගේ පවුලේ ඒ සියලු දෙනාම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. පියාණනි අපි හැමෝටම ප්‍රේමයෙන් පිරිච්ච ජීවිත ගත කරන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය මඟ පෙන්වීම නොඅඩුව ලබා දෙන්න. තව කෙනෙක්ගේ ජීවිතයට ප්‍රීතිය, සාමය, බලාපොරොත්තුව ගෙනෙන්නට ඔබ වහන්සේ අපිව පාවිච්චි කරන්න.
පෑනිනි ඔබ වහන්සේ අපර ලබා දී තිබෙන මේ තලෙන්ත මේ හැකියාවන් ඔබ වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් පාවිච්චි කරන්නට යටහත් පහත් ලෙස අපේ සිත් සූදානම් කර ගන්නට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාදය අපට නුවඩුව ලබා දෙන්න මගේ පෑනිනි නැවත වතාවක් ඔබ වහන්සේගේ දෑතට අපි සිරි දනම් බාර වෙමින් මේ අවුරුද්ද අවසානයේදී අපගේ සිත්වල තියෙන ඒ බලාපොරොත්තු වහන්සේගේ දෑතට බාර කර දෙනවා අපි අලුත් අවුරුද්දකට පාතබනට සූදානම් වෙන මේ අවස්ථාවේදී වහන්සේගේ දෑතට අපගේ සිහින අපගේ අනාගත ඒ සියලුම ආශාවන් වහන්සේගේ දෑතට බාර වෙනවා පියාණෙනි ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අනුව ඔබ වහන්සේ වෙනුවෙන් ජීවිත ගත කරන්නට අපි සියලු දෙනාටම හැකියාව ලබා දෙන්න මගේ පියාණෙනි ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අපි සියලු දෙනාම වට කර ගන්න පියාණෙනි ඒ කල්විරිගලු ලේවලින් අපි සියලු දෙනාම ආරක්ෂා කරන්න මා මේ සියල්ල ඉලා සිටින්නේ යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයේ වටිනාකම නිසාමයි ආමෙන්. එහෙනම් දුවේ පුතේ මේ නිවාඩු කාලය සතුටින් ගත කරන්න ප්‍රේමයේ ජීවිත ගත කරන්න හැමෝගෙම ජීවිත ප්‍රීතිය නුදුරන්නට ඔබට හැකියාව ලැබේවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.